ටෙස්ට් තරගයක එක ඉනිමක පන්දු යවන්නේ කඩලු 5ක් ලබා ගන්නවා කියන්නේ ලොකු හපංකමක්. ඒ වගේම තරගයක කඩලු 10ක් දවා ගන්නවා කියන්නේ ඊටත් වඩා අමාරු දෙයක්. ඉතින් මේ තත්ත්වයන් දෙකටම වඩා අමාරු දෙයක් තමයි ටෙස්ට් තරගයක එක ඉනිමක කඩලු 10ම බිඳ දාන එක. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මේ විදිහට ටෙස්ට් ඉනිමක කඩලු 10ම දවා ගන්න සමත් වෙලා තියෙන ක්‍රීඩකයෝ දෙන්නෙක් විතරක් වීමෙන් මේ වැඩේ මොනතරම් අමාරුද කියන දේ පැහැදිලි. මුලින්ම මේ හපංකම කරන්න සමත් වෙන්නේ ඉංගලන්ත දඟපන්දු යවන ක්‍රීඩක ජිමි ලේක. ලේක 1956 දී ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියා දෙවැනි ඉනිමේ කඩලු 10ක් ලකුණු 53කට දවාගෙන තමයි මුලින්ම මේ හපංකම කරන්නේ. ඊට පස්සේ ඉන්දියානු උපාදඟ පන්දු යවන ක්‍රීඩක අනිල් කුම්ලේ මේ හපංකම කරන්න සමත් වෙන්නේ 1999 දී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව. මේ තරගයේදී කුම්ලේ ලකුණු 74කට තමයි පාකිස්තාන කඩලු 10ම දවාගන්නේ. කුම්ලේ මේ විදිහට කඩලු 10 දවාගන්නේ පාකිස්තාන දෙවැනි ඉනිමේ. ඒ කියන්නේ ලේක සමස්ත තරගයේ තුන්වෙනි ඉනිමේදීත් කුම්ලේ හතරවෙනි ඉනිමේදීත් මේ විදිහට කඩලු 10 බැගින් දවා ගන්න සමත් වෙලා තියෙන්නේ. මේ තත්ත්වය වෙනස් කරලා ඉන්දියා කණ්ඩායමට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී නවසීලන්ත දඟපන්දු යවන ක්‍රීඩක අජාස් පටේල් ඉන්දියා පළවෙනි ඉනිමේ වගේම තරගයේ පළවෙනි ඉනිමේදීම කඩලු 10ක් ලබා ගන්න සමත් වෙලා ඉනිමක කඩලු 10ක් ලබාගත් දුර්ලභ ක්‍රීඩකයන් අතරට එන්න සමත් වෙලා තියෙනවා. අජාස් ඉන්දියාවේ කඩලු 10ම දවා ගන්නේ ලකුණු 119කට. මේ හපංකම එක්ක රිචඩ් හැඩ්ලි ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලකුණු 52කට කඩලු 9ක් දවාගෙන පිහිටවලා තිබුණු ටෙස්ට් ඉනිමක නවසීලන්ත පන්දු යවන්නෙක්ගේ හොඳම පන්දු යවීමේ වාර්තාවත් අලුත් වෙනවා. නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ පළමු පෙළ තරගයක හෝ ටෙස්ට් තරගයක මීට කලින් කඩලු 10ක් ඉනිමක දවාගත් අවස්ථා සටහන් වෙන්නේ එකක් විතරයි. ඒ දැනට අවුරුදු 131කට කලින් ඇල්බර්ට් මූස් කියන පන්දු යවන්නා පළමු පෙළ තරගයක කඩලු 10ක් බින්දාලා තියෙන්නේ. පළමු පෙළ තරගයක කඩලු 10ක් බින්දාලා තියෙන්නේ 1889 තිබුණු පළමු පෙළ තරගයක. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.